අයිබෝවන් අද දවසේ මේ විදිහට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න මම අදහස් කරේ අම්පාර මහවය සමගිපුර මගේ නිවසේ මගේ අම්මා සහ මගේ තාත්තා මගේ දෙපැත්තෙන් පියාගෙන විශේෂම සිදුවීමක් පිළිබඳව ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම අසනීප තත්ත්වයෙන් ඉන්න අතරතුර අද දවසේ මේ විදිහට මාධ්‍යට අදහස් දක්වන්න තීරණය කළේ මේ අවස්ථාව රටේ තීරණාත්මක මොහොතක්. ඒ තීරණාත්මක මොහොතේ මම පසුගිය කාලයේ සිදු කළ හෙළිදරව්වට අදාළව මම නොකියු කතාවක් තියෙනවා. ඒ කතාව පිළිබඳව අද මේ විදිහට ඔබට ප්‍රකාශ කරන්න තමයි මාධ්‍ය ආයතන වලට මම ආරාධනාවක් කළේ. ඉතින් ඔබට කියන්න ඕන මම බදාදා එහෙම නැත්නම් 24 වෙනිදා මේ නිවසට ආපු වෙලාවේ පවත්වපු මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා මේ සිද්ධිය පිටිපැත්තේ මේ ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීම පිටිපැත්තේ සරත් පොන්සේකා මහත්තයා ඉන්නවා කියන කතාව මම දන්නවග කිව්වා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඒ අය පිළිබඳව මම හෙළිදරව් කරන්නම් ජනාධිපතිතුමා ඇහුවොත් කියන්නම් කියන කතාව කිව්වා. ඒ වගේම 26 වෙනිදා එනම් ඊයේ කරපු මාධ්‍ය සාකච්ඡාවේදී මම කියනවා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අත් දෙක එකතු කරලා වැඳලා එතුමාගෙන් ඉල්ලුවේ ඔබතුමාව මට විනාඩි 10කට හමු වෙන්න අවශ්‍යයි කියලා. ඇයි මම විනාඩි 10ක් මෙතුමා මේ හමු වෙන්න උත්සාහ කළේ? මෙතුමාට මොකද්ද මම මේ කියන්න උත්සාහ දරපු දේ? ඒක මම ඊයේ හවස වෙනකන් උත්සාහ කරේ ජනාධිපතිතුමාට පුජ්‍යලිකව කියන්න. හැබැයි මේ වෙලාවේ මට ඒක කියන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙලා තියෙනවා කියන එක නිහතමානීව දන්නවා. එනම් මම ජනාධිපතිතුමා හමු වෙලා කියන්න උත්සාහ කරේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමාව ඝාතනය කරන්න නාලක සිල්වා මහත්තයා මා කඳුරේ මදුෂ්ව භාවිතා කරලා ඔබතුමාව ඝාතනය කරන්න උත්සාහ කරන මේ වැඩේට උපදෙස් දෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහත්තයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක මම දන්නවා. හැබැයි මට සර් මේක කියන්න විදිහක් නැහැ. මෙතුමා තාම මේ රටේ අගමැති. මම කිව්වොත් මේක නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ වෙන බව මම දන්නවා. ඒ නිසා තමයි ඔබතුමාව ඇවිල්ලා මම මේ පුද්ගලිකව මේ කතාව කියන්නේ. ඔබතුමා ගන්න තීරණයක් තීන්දුවක් ගන්න. ඒක ඔබතුමා සතු වැඩක්. ඔන්න මම මගේ දේ කිව්වා. ඊට අමතරව මට මේකට සාක්ෂි නැහැ. හැබැයි සාක්ෂි හොයාගන්න පුළුවන් නාලක සිල්වා මහත්තයාගෙන්. ඒ නිසා ඒ පැත්තෙන් සාක්ෂි හොයාගන්න මම දන්න දේ කියන්න තමයි මේ ආවේ කියලා ඒ විනාඩි 10 ඉල්ලුව නෝකට. හැබැයි අද මම මේක රටටම කියනවා. ඇයි මම මේ රටටම මේ කියන්නේ? දැන් මම හිතුවේ ඊයේ ওই ප්‍රකාශයේ මම රටට නිකුත් කරන්න මම දන්නේ නැහැ නේ ඉර අගමැතිතුමා මාරු වෙනවා කියලා. ඊයේ ওই ප්‍රකාශයේ මම රටට නිකුත් කරා නම් අද මට මොකද වෙන්නේ කියන එක මම කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක රටේ සමස්ත මහජනතාවම දන්නවා. ඒ නිසා තමයි මම ඊයේ ওই ප්‍රකාශය මුදාහැරියේ නැත්තේ. ඒකයි මම ජනාධිපතිතුමා හමු වෙන්න උපරිම උත්සාහ කළේ. හැබැයි දැන් මම දන්නවා එහෙම දෙයක් එතුමාට කරන්න හයියක් නැහැ. ඒ නිසා මට කියන්න ඕන ටික මට දැන් කියන්න පුළුවන්. මේවා විශේෂයෙන්ම කියන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේවත් මේ පිළිබඳව වචනයක්වත් මම ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකට හේතුව හැම වෙලාවෙම හැම කෙනෙක්ම ඉල්ලන්නේ කෝ සාක්ෂි. සාක්ෂි තියනවද ඔයාලා? ඕක තමයි අහන්නේ. හැබැයි අපි දන්න දේ අද මම ඇත්තටම ගොඩක් කනගාටු වෙනවා ශ්‍රී ලංකාවේ අපේ තත්ත්වය පිළිබඳව. අපි දන්න දේක් හෙළිදරව් කරාම ඒ සියලු අංශ සියලු පැතිකඩ ඔස්සේ ගිහිල්ලා ඒක හොයාගන්නට වැඩිය සාක්ෂි ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. ඉතින් මේකෙන් රටේ බොහෝ අපරාධයට යනවා. ඒ තත්ත්වය තමයි මේකටත් උදා වෙන්නේ තව ටිකකින්. හැබැයි රටේ වාසනාවට එහෙම දෙයක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රසිද්ධයේ අදහස් දක්වන්න තමයි අද ඔබතුමාලට එන්න කියලා කිව්වේ. දැන් මට ප්‍රශ්නයක් නැහැ.
මගේ හිතේ තිබුණ සියලු සියලු දේවල් මම දැන් එළියට දාලා දෙනවා. මතක තියාගන්න නාලක සිල්වා මහත්තයා මේ කුමන්ත්‍රණය සූදානම් කරනකොට, මා කඳුරේ මදුස්ස සම්බන්ධ කරගන්නකොට නාලක සිල්වා මහත්තයාගේ පුජ්‍යලි කොමනාවට මේක කරන්න හැදුවා නෙමෙයි. නාලක සිල්වා මහත්තයා මම කියන්නේ නාලක සිල්වා මහත්තයාට පොදු සමාවක් දීලා එළියට දැම්මත් කමන්නේ, මේකේ පිටිපැත්තේ ඉන්නේ කවුරු කවුද කියන එක හොයාගෙන. ඒගොල්ලෝ එයාගෙන් හරියට මේ සාක්ෂි ටික අරගෙන මම ඉල්ලනවා විශේෂයෙන්ම කරු ජනාධිපතිතුමාගෙන්. ඔබතුමා අවිහිංසාවාදී නායකයෙක්. නාලක සිල්වා මහත්තයා කියන්නේ මෙතන ඉත්තෙක් විතරයි. ඉතින් ඒ නිසා නාලක සිල්වා මහත්තයාගෙන් පුළුවන් නම් අහගන්න මේකේ පිටිපැත්තේ හිටියේ කවුද කියන එක. ඒ අහලා එන්නේ ඒ හරි වැරදි කාර්යයට දඬුවම් කරන්න උත්සාහ කරන්න පුළුවන් නම් නාලක සිල්වා මගේ හිතේ වෛරයක් නැහැ නාලක සිල්වා මහත්තයාගෙන්. පලිගන්න මගේ කිසිම චේතනාවක් නැහැ. ඒ නිසා නාලක සිල්වා මහත්තයාගෙන් මේක අරගෙන පුළුවන් නම් නාලක සිල්වා මහත්තයාට පොදු සමාවක් ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේක කුමන්ත්‍රණයේ මුල් සැලසුම් කරුව හොයාගෙන කියන එක මම මේ වෙලාවේ නිහතමානීව ජනාධිපතිතුමාගෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.